Let's write an essay in English. අපි ඉංග්‍රීසියෙන් රචනයක් ලියමු. ඉංග්‍රීසියෙන් රචනයක් ලිවීම බොහෝ දරුවන්ට අපහසු කාර්යයක්. මොකද සරලව වාක්‍ය ගොඩනගා ගන්න නොදන්නාකම. ඒ කියන්නේ grammar ව්‍යාකරණ නොදන්නාකම. ඒ නිසා මම සරලව රචනයක් ලියන හැටි පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් ලියනකොට ප්‍රධාන වශයෙන් අපි ක්‍රම කිහිපයක් භාවිත කරනවා. ඒයින් ක්‍රම තුනක් මම මේ අවස්ථාවේදී කියලා දෙනවා. පළවෙනි ක්‍රමය තමයි subject, verb, object. කර්තෘ, ක්‍රියාව, කර්මය. පළමුව කර්තෘ, දෙවනුව ක්‍රියාව, තුන්වනුව කර්මය එන ක්‍රමය. උදාහරණයක් දීලා තියෙනවා mother eats rice කියලා. අම්මා කනවා බත්. දැන් කවුද කෑම කන්නේ? අම්මා. අම්මා තමයි කරන එක්කෙනා. කරන එක්කෙනාට කියනවා කර්තෘ කියලා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? කනවා. කරන දෙයට කියනවා ක්‍රියාව කියලා. කැවෙන්නේ මොනවද? බත්. එහෙනම් ඒකට කියනවා කර්මය කියලා. ක්‍රියාව නිසා වෙනසකට භාජනය වන දෙයට කියනවා කර්මය කියලා. එහෙනම් කර්තෘ, ක්‍රියාව, කර්මය දාලා යොදන වාක්‍ය රටාව එකක්. ඒක තමයි ප්‍රධානම වාක්‍ය රටාව. බොහොමයක් වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකාශ කරන්නේ පළමුව කර්තෘ, දෙවනුව ක්‍රියාව දාලා. තව උදාහරණ කීපයක් බලමු. තාත්තා තේ බොනවා. Father drinks tea. තාත්තා බොනවා තේ. Father drinks tea. Subject, verb, object. Farmer grows vegetables. The farmer grows vegetables. The farmer කතුරු grows ක්‍රියාව vegetables එළවලු. ගුවියා එළවලු වගා කරයි. බල්ලා බත් කයි. The dog eats rice. බල්ලා බත් කයි. The dog කතුරු eats කනවා verb එක rice බත් කර්මය. එහෙනම් පළමුව කර්තෘ දෙවනුව ක්‍රියාව යොදන පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි කර්තෘ තිබෙනවා හැබැයි ක්‍රියාවක් නැහැ. නාම විශේෂණ නාම පද ස්ථාන කාලය කියන්නේ adjectives කියන්නේ නාම විශේෂණ, nouns කියන්නේ නාම පද, place කියන්නේ ස්ථාන, time කියන්නේ කාලය. එහෙනම් මේවා subject එකක් එක කර්තෘ පදයක් සමග භාවිත කරනකොට, ඒ කියන්නේ ක්‍රියාවක් නැති වාක්‍යයක කර්තෘ සමග නාම පද නාම විශේෂණ භාවිත කරනකොට ඒ දෙක අතරට වර්තමාන කාලෙදී is am ආ භාවිත කරන්න ඕන. අතීතෙදී නම් was, අනාගතෙදී නම් will be. උදාහරණයක් දීලා තිනවා she is a good mother කියලා. good කියන්නේ නාම විශේෂණේ, mother කියන්නේ නාම පදේ. she සමග is භාවිත වෙලා තිනවා. she is a good mother, හොඳ අම්ම කෙනෙක්. එහෙනම් අපි නාම විශේෂණ ටිකක් භාවිත කරමු. she is poor, ඇය දුප්පත්. she is rich, ඇය ධනවත්. she is kind, ඇය කරුණාවන්තයි. අන්න නාම විශේෂණ ටිකක් භාවිත කරමු. ඊළඟට නාම පද she is a teacher, ඇය ගුරුවරයා. he is a carpenter, ඔහු වඩුවෙක්. they are farmers, own ගොවියෝ. ඒ විදිහට නාම පද භාවිත කරන්න පුළුවන්. place එකක් she is in the room, ඇය ඉන්නේ කාමරේ. he is in the library, ඔහු ඉන්නේ පුස්තකාලේ. time එක භාවිත කරනවා නම් the meeting is in the morning, the meeting is at night, that the class is at 2 o'clock, පන්තියේ තියෙන දෙකට. The class is at 3 o'clock. පන්තියේ තියෙන තුනට. The meeting is at 5 o'clock. රැස්වීම තියෙන පහට. එහෙනම් කාලය ඒ ආකාරයෙන් භාවිත කරන්න පුළුවන්. එහෙනම් මේ සෑම වාක්‍යකම is භාවිත කරලා පෙන්නුවා. ආ භාවිත කරන එක තැනක් කිව්වා. is am are වර්තමානයේදී භාවිත වෙනවා. භාවිත කරන්නේ මෙන්න මේ ක්‍රමයට. I am, we are, you are, he is, she is, it is, they are ආදී වශයෙන්. අයිත් එක am විතරයි වෙන්නේ. ඔය භාවිත කරන්න බෑ. විත් එක ආ, යුත් එක ආ, හීෂි ඉතුරු සමගයි ඉස් ආපෝ නැවත දේත් එක ආ. ඊළඟට මේ පළවෙනි ක්‍රමයේ කර්තෘ ක්‍රියාව කර්මය භාවිත වෙන ක්‍රමය, දෙවෙනි ක්‍රමයේ කර්තෘ සමග නාම පද නාම විශේෂණ ස්ථාන කාලය භාවිත වෙන ක්‍රමය, තුන්වෙනි ක්‍රමයේ ඊට වඩා වෙනස්. කර්තෘ පදයක් හෝ ක්‍රියාවක් ගැන අවදා භාවිතයක් පෙන්වන්නේ නැහැ. යම් කිසි ස්ථානයක යමක් තිබෙනවා හෝ සිටිනවා කියලා කියන්නේ මේ ක්‍රමයට. there is ඒකවචනයි. there are බහුවචනයි. adjectives, nouns, place, time, කලින් එකේ වගේම භාවිත කරනවා. නාම විශේෂණ නාම පද ස්ථාන කාලය කලින් එකේ වගේම භාවිත කරන්න පුළුවන්. හැබැයි යමක් යම් කිසි ස්ථානයක යමක් තිබෙනවා හෝ යම් කිසි ස්ථානයක යමක් සිටිනවා කියලා ප්‍රකාශ කරන්න විතරයි මෙම රටාව භාවිත කරන්නේ. මේදී ඒකවචනයේදී is, බහුවචනයේදී are. අතීතයේදී නම් was සහව, අනාගතයේදී නම් will be. එහෙනම් there is a big dog in the room. ඉන්නවා ලොකු බල්ලෙක් කාමරේ. there is a book, පොතක් තියෙනවා. there is a tree, ගසක් තියෙනවා. there are trees, ගස් තියෙනවා. there is a dog, බල්ලෙක් ඉන්නවා. there are dogs, බල්ලෝ ඉන්නවා.
මේ ආකාරයට තමයි සරලව වාක්‍ය ගොඩනගන්නේ. එනම් දැන් සරලව වාක්‍ය ගොඩනගන ක්‍රම තුනක් කියලා දුන්නා. පළවෙනි එක සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් කර්තෘ ක්‍රියාව කර්මය. කර්තෘ කියන්නේ වාක්‍ය කරන එක කියන ක්‍රියාවක් කියන්නේ කරන දේ. කර්මය කියන්නේ කරන දේ නිසා වෙනසකට භාජනය වෙන දේ. දෙවෙනි ක්‍රමේ කර්තෘ තියෙනවා, හැබැයි ක්‍රියාවල් නැහැ. නාම විශේෂණ නාම පද ස්ථාන කාලය තියෙනවා. තුන්වෙනි ක්‍රමේ කර්තෘ හෝ ක්‍රියාවන් දෙකම නැහැ. යම් කිසි ස්ථානයක යමක් තිබෙනවා හෝ සිටිනවා කියලා කියන ක්‍රමය. අපි එහෙමනම් සරලව රචනයක් ලියන්නේ සූදානම් වන්නේ ශ්‍රී පාදය ලංකාවේ පූජනීය ස්ථානයක. ශ්‍රී පාදය ශ්‍රී ලංකාවේ තියෙන පූජනීය ස්ථානයක්. ශ්‍රී පාදය කර්තෘ වෙනවා. පූජනීය ස්ථානය කියන එක නාපදයක්. ලංකාවේ කියන්නේ ස්ථානයක්. එහෙනම් ශ්‍රී පාද is place of worship. place of worship කියන්නේ පූජනීය ස්ථානයක්. in ශ්‍රී ලංකා ලංකාවේ. ශ්‍රී පාද is place of worship in ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා ශ්‍රී පාදයේ ලංකාවේ තියෙන පූජනීය ස්ථානය. අපි ඒ වගේ සමාන වාක්‍ය කීපයක් කියමු. රුවන්වැලිසෑය is a place of worship in ශ්‍රී ලංකා. රුවන්වැලිසෑය සිද්ධස්ථානයක් ලංකාවේ තියෙන. රුවන්වැලිසෑය is a place of worship in අනුරාධපුර. රුවන්වැලිසෑය අනුරාධපුරයේ තියෙන place of worship එකක්. සීගිරිය is a place of worship in ශ්‍රී ලංකා. සීගිරිය කියලා කියන්නේ සිද්ධස්ථානයක් ලංකාවේ තියෙන. මේ වගේ වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. ශ්‍රී පාදයේ කතර වෙනවා, ඊට පස්සේ නාපද, ඊට පස්සේ ස්ථානය. People call it Samanalakanda. People කියන්නේ මිනිස්සු. මිනිස්සු call කියනවලු it එකට. People මිනිස්සු තමයි කරන්නේ. එනං ඒක කතෘ. call කියලා කියන්නේ කියනවා, ඒක ක්‍රියාව. it කියලා කියන්නේ කර්මය. පළමුව කතෘ, දෙවනුව ක්‍රියාව, තුන්වනුව කර්මය කියන ක්‍රමයක්. Samanalakanda කොටස ඉතිරිය වශයෙන් ගන්න පුළුවන්. වාක්‍යයක් කතෘ ක්‍රියාව කර්මය දාපු සැනින්ම වාක්‍ය අවසන් වෙන්නේ නැහැ. තව කොටසක් ඉදිරියට තියෙනවා. ඒකට කියනවා කාලය තියෙන පුළුවන්, ස්ථානය තියෙන පුළුවන්, එහෙම නැත්නම් ඉතිරිය වෙනත් කොටසක් තියෙන පුළුවන්. ඒකට කියනවා ඉදිරිය කියලා. එහෙනම් people call it සමනලකන්ද. මිනිස්සු කියනවා ඒකට සමනලකන්ද කියලා. මිනිස්සු ඒකට කියනවා රුවන්වැලිසෑය කියලා. people call it රුවන්වැලිසෑය. මිනිස්සු ඒකට කියනවා මිහින්තලේ කියලා. people call it මිහින්තලේ. මිනිස්සු ඔහුට කියනවා අන්දරේ කියලා. people call him අන්දරේ. එතකොට it නෙවෙයි him භාවිතාවේ. people call him andare. මිනිස්සු ඔහුට කියනවා මහදනමුත්ත කියලා. people call him මහදනමුත්ත. ඊළඟට සමනලකන්ද is a mountain in the රත්නපුර district. සමනලකන්ද කතරු is a mountain. mountain කියන්නේ නාමපදයක්. in the රත්නපුර district කියන්නේ ස්ථානයක්. එහෙනම් කතරු පදය සමග නාමපදයක් සහ ස්ථානයක් භාවිත වෙන අවස්ථාවක්. සමනලකන්ද is a mountain in the රත්නපුර district. සමනලකන්ද කන්දක් රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන. ගෝල් ඉස් ටවුන් ඉන් ද සදර්න් ප්‍රොවින්ස්. ගාල්ල කියලා කියන්නේ නගරයක් දකුණු පළාතේ තියෙන. ඒ වගේ වාක්‍ය සාදන්න පුළුවන්. මාතර ඉස් ටවුන් ඉන් ද සදර්න් ප්‍රොවින්ස්. මාතර කියලා කියන්නේ නගරයක් දකුණු පළාතේ තියෙන. හම්බන්තොට ඉස් ටවුන් ඉන් ද සදර්න් ප්‍රොවින්ස්. හම්බන්තොට කියලා කියන්නේ නගරයක් දකුණු පළාතේ තියෙන. ඒ වගේ වාක්‍ය තමයි සමනලකන්ද ඉස් මවුන්ටන් ඉන් ද රත්නපුර දිස්ත්‍රික්ක. එන වාක්‍ය තුනක් අපි ලිව්වා. ශ්‍රී පාදේ is a place of worship in ශ්‍රී ලංකා. ශ්‍රී පාදේ ලංකාවේ තියෙන පූජනීය ස්ථානයක්. people call it සමනලකන්ද. මිනිස්සු කියනවා ඒකට සමනලකන්ද කියලා. සමනලකන්ද is a mountain in the රත්නපුර දිස්ත්‍රික්ක. සමනලකන්ද කියලා කියන්නේ mountain එකක්, කන්දක් in the රත්නපුර දිස්ත්‍රික්ක. රත්නපුර දිස්ත්‍රික්කේ කඳ මුදුනේ පාසල කුණක් ඇත. පාසලකුණක් තියෙන මේ කන්ද මුදුනේ. there is a footprint on the top of the mountain. there is තිබෙනවා a footprint පාසලකුණක් on the top of the mountain කන්ද මුදුනේ. on the top of the tree කිව්වනම් ගස මුදුනේ. on the top of the roof කිව්වනම් වහල මුදුනේ. එහෙනම් there is an antenna on the top of the roof. වහල මුදුනේ තියෙන ඇන්ටනාව. nest කියලා කියන්නේ කූඩුව. ගස මුදුනේ තියෙනවා කූඩුවක්. there is a nest on the top of the tree. යන আদি වශයෙන් අපිට පුළුවන් වාක්‍ය සාදන්න. කඳු මුදුනේ පාසලකුණක් ඇත. there is a footprint on the top of the mountain. එහෙනම් there is වලින් වාක්‍ය සෑදෙන ක්‍රමය තමයි ඒක. ඒ බුදුරජාණන් වහන්සේගේ පාසලකුණ බව බෞද්ධයෝ විශ්වාස කරති. කිතුණු වන් විශ්වාස කරනවා ඒ ආදම්ගේ පාසලහනක් බව. හින්දු භක්තියකින් විශ්වාස කරනවා ඒ ශිව දෙවියන්ගේ පාසලහනක් බව. එහෙනම් බෞද්ධයින් විශ්වාස කරනවා කියනකොට the buddhists believe, christians believe, hindus believe. බෞද්ධයින් විශ්වාස කරනවා buddhists believe, බෞද්ධයින් විශ්වාස කරනවා christians believe, ක්‍රිස්තියානිය විශ්වාස කරනවා hindus believe, හින්දු අය විශ්වාස කරනවා.
that කියල කියන එක භාවිතා කරන්නේ බව කියන අර්ථය ගැනදීමට that බව. Buddhists believe that. Christians believe that. Hindus believe that. එක වාක්‍ය දෙකක් join කරන්න භාවිතා කරන ක්‍රමයක්. It is a footprint of the Lord Buddha. ඒක බුදුරජාණන් වහන්සේගේ පාසල කොන. It is a footprint of the Lord Buddha. එතන වෙනම වාක්‍යයක් තියෙනි. It කියලා කියන්නේ කතරුපදයක්. Footprint කියලා කියන්නේ නාපදය of the Lord Buddha කියන්නේ ඓතිහාසිකවම පදේ බුදුරජාණන් වහන්සේගේ පාසල කොන. A footprint of Lord Buddha. A footprint of Adam. Adam. ඇඩම්ගේ පාසල කොන. A footprint of God Shiva. වෙන දෙයක් කියන්න පුළුවන්. තාත්තගේ shirt එකක්. A shirt of father. Teacher ගේ bag එකක්. A bag of the teacher. Teacher ගේ පොත. A book of the teacher. Teacher ගේ පොතක් මේසුර තියෙනවා. There is a book of the teacher on the table. A book of the teacher කියන්නේ ගුරුවරයාගේ පොත. A shirt of father again තාත්තගේ shirt එක. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ පාසල ගුණ. A footprint of the Lord Buddha. A footprint of Adam. A footprint of God Shiva. එහෙනම් නාමපදයක් තමයි footprint කියන්නේ. මේ නාමපදය it කියන කතෘපදයේ සමග භාවිතා වෙනකොට is භාවිතා වෙනවා. It is a footprint of the Lord Buddha. ඒක බුදුරජාණන් වහන්සේගේ පාසල ගුණ. It is a footprint of Adam. ඒක ආදම්ගේ පාසල ගුණ. It is a footprint of the God Shiva. ඒක ශිව දෙවියන්ගේ පාසල ගුණ. මෙන්න මේ වාක්‍ය තුන the Buddhists believe, Christians believe, Hindus believe. Both Buddhists believe, Bauddhen විශ්වාස කරනවා. Christians believe, Christianaya විශ්වාස කරනවා. Hindus believe, Hinduaya විශ්වාස කරනවා. මේක join කරනවා that වලින්. Buddhists believe that, Bauddhen විශ්වාස කරනවා that බව. It is a footprint of the Lord Buddha. ඒක බුදුරජාණන් වහන්සේගේ පාසලකුණක් බව. එමනනම් ඒක බුදුරජාණන් වහන්සේගේ පාසලකුණක් කියලා බෞද්ධයන් විශ්වාස කරනවා. Christians believe that it is a footprint of Adam. ඒක ආදම් තුමාගේ පාසලකුණක් කියලා ක්‍රිස්තියානය විශ්වාස කරනවා. Hindus believe that it is a footprint of the God Shiva. Hinduaya විශ්වාස කරනවා ඒක ශිව දෙවියන්ගේ පාසලකුණක් කියලා. මෙන්න මේ ආදී වශයෙන් සාමාන්‍ය වාක්‍ය ටිකක් දීලා තියෙන්නේ. වෙන ක්‍රමයක් යනවා. පොලිසිය විශ්වාස කරනවා ඒක සොරෙකුගේ ඒක සොරාගේ තොප්පියක් කියලා. The police believe that it is a cap of the thief. ඒ විදිහට අපිට වෙනත් වාක්‍ය සාදන්න පුළුවන් වෙනත් වාක්‍ය කීපයක් හදුවාම තමයි මේ වාක්‍ය රටාව මතකයේ තියෙන්නේ. ළමයි විශ්වාස කරනවා ඒක teacher ගේ පොතක් කියලා. Children believe that it is a book of the teacher. මේ ආකාරයෙන් වාක්‍ය සාදන්න පුළුවන් ඒක හුරු වෙන කීතාව වැදගත් වෙනවා. ඊළඟ කොටස තමයි මේක දැන් බෞද්ධයන් උත් විශ්වාස කරනවා ක්‍රිස්තියානිය අත් විශ්වාස කරනවා ඉස්ලාමය අත් විශ්වාස කරනවා ඒක නම් මම දෑවි නෑ. එතකොට එබැවින් ඕන් සෑම අවස්ථරකම මේ කඳ තරණය කරනවා. නගිනවා. එබැවින් ඕන් සෑම අවස්ථරකම කඳ නගින්නේ ය. ඒ කියන්නේ කඳ තරණය කරනවා. Therefore they climb up the mountain every year. Therefore when they own climb up නගිනවා the mountain කඳ every year. Therefore පැත්තක තියමු they කියන්නේ ඕන් කතරුපදය climb up කියන්නේ ක්‍රියාව the mountain කියලා කියන්නේ ස්ථානය. Every year කියන්නේ කාලය. එහෙනම් කතෘ ක්‍රියාව පිළිවෙලින් ඇවිල්ලා තියෙනවා. කතෘ ක්‍රියාව කර්මයේ විදියටම හැමතිස්සෙම එන්නේ නැහැ. කතෘ ක්‍රියාව ස්ථානෙ වෙන්න පුළුවන්. කතෘ ක්‍රියාව කර්මයේ වෙන්න පුළුවන්. කතෘ ක්‍රියාව දිනේ වෙන්නත් පුළුවන්. පළමුව කතෘ දෙවනුව ක්‍රියාව දාන එක තමයි වැදගත් වෙන්නේ. They කියන්නේ කතෘ, climb up කියන්නේ ක්‍රියාව. They climb up the mountain. ඕන් නගිනවා කන්ද. Therefore කියන එක වෙනම වචනවලින් සරකලා ගන්න නැත්නම් පටල වෙනවා. They worship the footprint. ඕන් වඳිනවා පාසල කොට. They කතෘ worship වඳිනවා ක්‍රියාව the footprint පාසලකුණ කර්මය they worship the footprint on වඳිනවා පාසලකුණට ඊළඟට දිග වාක්‍යයක් තියෙනවා when the people climb up the mountain ඒක when කියන එක පැත්තක තියමු when වල තේරුම විට the people climb up the mountain the people මිනිස්සු climb up නගිනවා the mountain කන්දට the people කතරු climb up කියලා කියන්නේ ක්‍රියාව the mountain කියලා කියන්නේ ස්ථානය The people climb up the mountain. මිනිස්සු නගිනවා කන්ද. ඊළඟ වාක්‍යය තියෙනවා they sing devotional song. They sing own ගායනා කරනවා devotional song. They කතරුපදය sing ගායනා කරනවා ක්‍රියාව devotional songs කර්මය. එහෙනම් පළවෙනි වාක්‍යයේ තියෙන the people climb up the mountain. The people කතරු climb up ක්‍රියාව the mountain කර්මය ලෙස ගන්නත් පුළුවන් ස්ථානයක් ලෙස ගන්නත් පුළුවන්. They sing devotional song. They කියන්නේ කතරු sing කියලා කියන්නේ ක්‍රියාව devotional songs කියන්නේ කර්මය. එහෙනම් මිනිස්සු කන්ද තරණය කරන විට people climb up the mountain කියන්නේ මිනිස්සු කන්ද තරණය කරනවා
වෙන් කියන එක මුලට දෙනවා විට කියන අර්ථයෙනවා when the people climb up the mountain මිනිස්සු කඳ තරණය කරන විට they sing devotional songs ඔවුන් ගායනා කරනවා බැති ගී අනිත් ආශිර්වාද කිරීමේ ගීත ගායනා කරනවා භක්ති ගීත මේ රචනයේ තවත් වාක්‍ය කීපයක් ලිවීමට තිබෙනවා යතරේ දැනුවත් කිරීමක් කරන්නේ සේනක හියාරගේ YouTube channel එක හා සම්බන්ධ වන්න එවිට තවත් බොහෝ රචනා දැක බලා ගන්න පුළුවන් හොඳයි එහෙනම් අපි ඊළඟ කොටස බලමු ඔවුන් සියලු දෙනාටම සුබ පතනවා ඔවුන් දැන් මේ ආශිර්වාද කරනවානේ මිනිස්සු ඔවුන් සියලු දෙනාටම සුබ පතනවා they wish good luck to all they කියන්නේ කතුරු wish කියන්නේ පතනවා good luck කියන්නේ හොඳ වාසනාවන් to all කියන්නේ සියලු දෙනාට එනම් පළමුව කතරු දෙවන ක්‍රියාවේ කියනවා දෙය කියන එකයි විශ් කියන එකයි ඕන් පතනවා ශ්‍රීපාද සීසන් බිගින්ස් ඉන් ඩිසෙම්බර් ශ්‍රීපාද සීසන් එක කතරු බිගින්ස් ක්‍රියාව ඉන් ඩිසෙම්බර් කාලය එනම් කතරු ක්‍රියාව කාලය ශ්‍රීපාද සීසන් බිගින්ස් ඉන් ඩිසෙම්බර් ශ්‍රීපාද කාලය පටන් ගන්න ඩිසෙම්බර් වල and සහ it ends up in may ඒක end up වෙන්නේ අවසන් වෙන්නේ in may මේ මාසේ every year සෑම වසරක එනම් ශ්‍රීපාද සීසන් එක දෙසැම්බර් වල පටන් අරගෙන අවසන් වෙනවා ඒක මේ මාසේ සෑම වසරකම. මෙම කාලය තුල බැතිමතුන් දහස් ගණනක් මෙම කඳ තරණය කරනවා. During this time කියන්නේ මෙම කාලය තුල during this time thousands of devotees දහස් ගණන් භක්තිකයින් බැතිමතුන් climb up නගිනවා this mountain මේ කන්දට. එනම් thousands of devotees කියලා කියන්නේ කතර උපදය climb up කියලා කියන්නේ කත් ක්‍රියාව this mountain කියලා කියන්නේ කර්මය ලෙස ගන්න පුළුවන් ඒ කොටස එහෙම ස්ථානයක් ලෙස ගන්නත් පුළුවන් එහෙනම් කතරුපියාව කර්මය පිළිවෙලින් තියෙනවා අවසාන වාක්‍ය it is an important place of worship in sri lanka a place of worship කියලා කියන්නේ ස්ථානයක් නාපදයක් ඒක ස්ථානයක් තමයි හඳුන්වන ස්ථානයක් හඳුන්වන නාපදයක් place of worship නාපදයක් important කියලා කියන්නේ එතකොට නාපද ඉස්සරෙන් භාවිත කරමු නාම විශේෂණය කතරුපදයේ සමග නාම විශේෂණයක් සහ නාමපදයක් සහ ස්ථානයක් භාවිත වෙන අවස්ථාවක්. It is an important place of worship in Sri Lanka. ඒක ලංකාවේ තියෙන වැදගත් සිද්ධාස්ථානයක්.